පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව සහ ඡන්ද විමසීම කඩිනමින් සිදු කරන ලෙස රජයට බල කරමින් මහජන නියෝජිත සමුළුවක් කොළඹදී පැවැත්වුණා. මේ සංවිධාන කර තිබුණේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම උදෙසා සිවිල් සමාජයක මුතුවයි. ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, වෘත්තීයවේදී නැතුළු බොහෝ පිරිසක් මිට එක්ව සිටියා. ඡන්ද අයිතිය රැකගැනීමේ මහජන නියෝජිත ප්‍රතිඥාවට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා. ඡන්දය දීමේ අයිතිය ජනතා පරමාධිපත්‍යයේම අනුල්ලංඝනීය අංගයක්. උසස් පෙළ පන්තිවල දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යවන් මේක දැනගත්තත් අපේ රටේ බොහෝ දෙනා අමතක කර දෙයක් නේද? අද පෙනෙනවා අපට හැමදාම පෞද්ගල කාල වුණා වගේම නැවතවර කොහොමද විකල්පතාදායකයේ විධායකයේ අවයවයක් වෙලා තිබෙන්නේ කියලා. මේ ඒකාබද්ධ ප්‍රහාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කිරීමේ වගකීම ඉතිරිව තිබෙන්නේ අධිකරණයටත් මහජනතාව වන පුරවැසියන්ට. ප්‍රධාන විපක්ෂයේ විදියට සියලු කාණ්ඩයන් එක්ක ජනතාවගේ පරමාධිපත්‍ය, ජනතාවගේ ඡන්දයිතිය ආරක්ෂා කරලා දෙන්න අපි කටයුතු කරන විදිය තමුන්නාසයිදී අපි ප්‍රතිඥාව දෙනවා. දැන් සම්පූර්ණ පාර්ලිමේන්තු තුල තියෙන ක්‍රියාදාමයන් පවා තමන්ගේ ග්‍රහණයට පත් කරගැනීමේ උත්සාහයක කටයුතු කරගෙන යනවා. විහිළුවට කාරණාවක් නම් ප්‍රිවිලේජ් ඉෂුස් කියලා කියමින් මන්ත්‍රීවරුන් ලවා දැන් අධිකරණයට අභියෝග කරන තත්වයේ ජනාධිපති බලය උදුරගෙන තියෙනවා. විවිධ තරගලින් විවිධ කරුණුවලින් අපි සටන් කරමු. මේ වැතුවාගෙට යනවාය කියන බිලියන 9 ඡන්දදායකයන් බිලියන 16 බෙදුවොත් එක ඡන්දදායකයෙකුට මැතිවරණය වෙනුවෙන් දායක වෙන්න දින රුපියල් 562යි. ආණ්ඩුව වෙනම අරමුදලක් හදනවා නම් භාණ්ඩාගාරේ මේ රටේ ජනතාව විශේෂයෙන් ව්‍යාපාරික පන්තිය ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් ඒ මුදල හොයලා දෙවි මැතිවරණය පවත්වන්න. ඕන පාලකේ මහජන මතයට කොයි මොහොතේ හෝ උන්ට හිස නමන්න සිද්ධ වෙනවා. ඒක ලංකාවෙත් ඔප්පු කරලා තියෙනවා, ලෝකෙත් ඔප්පු කරලා තියෙනවා. කොතරම් දනදනු ඍජු පාලකෙක් වුණත් කොයි මොහොතේ හෝ මහජන මතයට යට වෙන්න සිද්ධ වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.